ගෙවල් පැත්ත පොඩ්ඩක් බලනවද? අම්මා ගියා බෝධි පූජාව තියන්න. තාත්තා හිට ගස් කපන බිස්නස් එක පටන් ගන්න ඕනේ. මං යනවා නාන්න. මට නම් මේ ජොබ් එක තවත් කරන්න බෑ. 56ට කලින් මට පෙන්ෂන් යන්න බැරිද? අම්මේ මොකද්ද ජොබ් එක? මොකද්ද ජොබ් එක? මම බලේලත් ඉඳුවර බෝ. කවුද? අනංගයා බං මල්සරා. ආකෝ ඒ උනාට කරගඳයිනේ. මාර වැඩේ නම් කිව්නේ. ඇයි? මං දිව්‍ය ලෝකෙන් කෙලින්ම මෙහෙට චුත වෙලා තින්නේ. කොල්ලෝ ටිකක් මේ බාබකියු දාපු ටකරමක් කුට්ට මේ. පිච්චුනාද? නංගි. ඔව්. දැන් වෙලාව කීයද විතරක්ද? පහ පහ වෙලා මල්සරයි. පහ පහද? එහෙනම් මං දැන් ඩියුටි ඕෆ් වෙන වෙලාව. වොෂ් එකක් දාගෙනම දිව්‍ය ලෝකෙට චුත වෙනවා. ඒ ලැජ්ජනද? ඇයි? අනුන් ගලවන්න හදන්නේ? මං තාම බැඳලත් නැහැ. අයියෝ බං. මං ඩියුටි ඕෆ් වෙන කලින් කියන්න තිබුණනේ. ඈ? එහෙනම් මං විදලා කාර්ව රිපෝට් කරනනේ. දැන්ටි කරන් දෙන්න දැන් ඩියුටි ඕෆ්. අනේ අනේ පොඩි ට්‍රයි එකක් දෙන්නකෝ. දැන් බෑ. ඕල් ටයිම් කරා කියලා අපිට වැඩිපුර පඩියක් හම්බු වෙන්නේ නැනේ. ඔයි වැඩි කරන වැය කිව්වා පඩිය අපිට හම්බුනේත් නැහැ. හෙටින්ද බෑ. ආ මේ? ඔය එමෙ දාස? අයියේ මේ? අපේ ගමට ඇවිල්ලා අපිට විදින්න නැතු යන්නේ. මේ පාලපාල හැමෝටම එන කෑ ගහනවා මන් නානකොට මෙතන හැංගිලා බලාගෙන ඉඳලා විදින්න නැතුව යන්න හදනවා කියලා. අනේ රුසියාමි නන්නේ. නෑ නංගි මං විදින්නම්. නංගි ටිකක් දුරට යන්න. ඈ? දුරට යන්නකෝ. ආ එමෙන්ද? ආ! මාව දුරට යවලා අයියා චුත වෙන්නනේ. එව්වා හඳේ. නෑ නංගි. නංගිගෙන් ගැලවීමක් නෑ කියලා මට තේරුණා නංගි. අම්ම පල්ලා. නංගි පල්ලා මං විදිනෝ නංගි. අනේ එමෙන්ද? ටිකක් දුරට යන්නකෝ. දුර වැඩි නැද්ද අයියේ? නෑ නංගි මං දුර දාලා විදින්න කැමති. ඔන්න එහෙනම් විදිනවා. ආබෝ නංගි. ඇයි? ඔය 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 දිගාර ගත්තුවා පොඩ්ඩක් අකුල ගන්නකෝ. ඇයි? මට ටාගට් එක වර්ධිනු ඉලක්ක ගන්න බෑ වෙවුලනවා බං. හරි. මේ හරි පොඩ්ඩක් ඉන්නකෝ. කාගේද ඔය ඊතලේ? මේ ගෘහ නිර්මාණ ශිල්පී අනේ එපා. ඇයි බං? එපා එපා. මෙයාලා වැඩ පටන් ගත්තාම නවත්තන්නේ නැහැ කෙලින්ම වැඩ. ඒ වුණාට ඒගොල්ලෝ වාස්තු දොස් හොයනවා. මගේ ඇඟ පුරාම වාස්තු දොස් කියලා අල්ලපු ගෙදර ජයවීර අයියා කිව්වා. බැලස් කළත් නැහැ. බැලස් නැද්ද? නැහැ. හරි. එහෙනම් නියම බඩු කෑල්ලමේ. කවුද කවුද? හ්ම්. ආ පෝ එපා. ජෝතිෂ වේදියෝ නම් එපා. ඇයි බං උඹේ හදාන උඹටම බලා ගන්න පුළුවන්. ඒ වුණාට ඕනේ නැහැ. එක එක කෙනාගෙන අනාවැකි කියලා අනාගත්තාම අන්තිමට ඒගොල්ලෝ වෙඩි තියා ගන්නවා. මට කන වැදුම් වෙන්නේ නෙවෙන්නේ. මේ වෙඩි තියා ගන්නවද නංගි? නෑ ඉතින් වෙඩි තියා ගන්නකොට වෙඩි තියා ගත්තේ නෑ. අපරාධේ. හරි. මොකද්ද අයියා ඉස්සෙන්නම් ඔය රස්සාව හොඳට කළා. ගාන්න පුට්ටු කළා. දැන් වට රස්සාවක් බෑනේ. හරි හරි හිතාංග හොඳ බඩුවක් දෙනවා. ඔන්න නංගි අස් තියා ගන්න. ආ? ඔන්න අස් තියා ගන්න. දැන් බලන්න. එළුවෙක්? එළුවෙක් නෙමෙයි බං නළුවෙක්. අනේ පායේ. ඇයි බං මේ මේ මේක නෙමෙයි මේ ඉන්දියාවේ. කොහේ වුණත් එපා. ඒගොල්ලෝ වැඩ නැති වෙච්ච ගමන් ගිහලා බඩු විකුණනවා. තුන් මං හන්දි ගානේ තීන්ත බකට් එල්ලගෙන ඉන්නවා. ටොයිලට් බ්‍රෂ් උස්සගෙන ගෙවල් ගාන එනවා. විලි ලැජ්ජයි. අනිත් එක අනාගතය ගැන හිතන්නෙත් නැහැ. මට එපා. මේ 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 අහිංසකකමට උඹට මම මේ උදව්වක් කරන්න හදලා විදින්න හදනකොට දැන් මේ එනවා මගේ කරේ නැවින්න. පොඩ්ඩේම එන්න බෑ. ඉතින් අහිංසකකමට මම විදින්න තව දෙකයි තියෙනවා. ඕන්න මේක දෙකෙන් එච්චරයි. අයි මේ මල්සරායියට හේන් තියනවනේ. හරි ඔය ගන්න ගන්න කාට හරි මං කැමති. රාජ්‍ය සේවකයෝ වගේ ඉන්නේ කොච්චර සැහිමකට පත් වෙන්නේ. ඔන්න හෙදියා? ඔව් හෙදියා. පිස්සුද අයියේ? ඇයි බං උඹට බේට් ටික හරි කරගන්න පුළුවන්. සින්දුවල චිත්‍රපටි වල ඔයා ගැන කතා කරන්න ඉඩ දුන්නාට තාම මේ ඔක නීතිගත කරලා නැහැ. ආ නීතිගත කරගන්න බැරි වේද? බෑ බෑ. මේ? ඇයි? උඹට විදින්න මට බෑ නංගියේ. ඊට හොඳයි මට වොෂ් දා ගන්න ඕනේ නැහැ. මම මේ චුත වෙනවා. අනේ අයියා බලාපොරොත්තු දීලා එම කඩ කරලා යන්න එපා අයියා. හොඳ නැහැනේ. තව එකයි තින්නේ. ගන්නව නම් ගන්න. නැත්තං ඒත් ගන්න. හොරා. ඔව් භාගයක් කරු.
නෑ අයියා මං ඔයාට හොරා කිව්වේ ඈ මේ දේශපාලනඥෙක් නේ බං නෑ හොඳම එක්කෙනාම හංගම් හිටියානේ මං කැමති ඔන්න විදිහට ඇයි බං අර හතරටම කැමති වෙන්නේ නැතුව මෙයාට විතරක් කැමති උනේ මොකද්ද අයියා ඕක මරු ජොබ් එකනේ පරම්පරාවට අගොඩ එකිනෙක බඳගත්තාව දින්නක් දිනු පෙරුණක් දිනක් ඒ පැත්ත පැදුනොත් මේ පැත්තට පයින්වා මේ පැත්ත පැදුනොත් ඒ පැත්තට පයින්වා හැට පෙරලා හොට විම එනකන් කිසිම සුදුසුකම නැතුණත් කරන්න පුළුවන් අගේ ඇති රස්සාවනේ අයියා ඔන්න විදිහට දුනු දිය දාලා දුනු දිය නෑ නෑ දුනු දිය හා අනේ මොකද්ද කරපු අපරාධේ මං දිගාරගෙන ඉන්නත් ඔයා ඉලක්ක ගැස්සුවනේ මට බෑ නංගි නංගි කිව්වයි අහිංසක එඩිතර නිර්මල පිවිතුරු චරිතය බෑ FCID ගිහිල්ලා කෙලසනව දකින්නට